COVID-19 virus ආසාදනය වී මෙරට සිට වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලයන් අතරට වයස අවුරුදු 20ක තරුණියක්ද ඇතුළත්. ඇය රිදීමාලියද ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර කහකුල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට මහියංගනයේ මූලික රෝහලටත් එම රෝහලෙන් බදුල්ල මහ රෝහලටත් මාරු කර යවා ඇති අතර එම රෝහලේදී මියගොස් ඇත්තේ පසුගිය 17 වනදායි. අදාළ තරුණිය මිය යාම සම්බන්ධයෙන් ඍජුවම චෝදනා එල්ල වී ඇත්තේ ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාටයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම මේ කාන්තාව ආසාත්‍යයක් බවට වාර්තා වුණාම අපි ඒ නිවසියන් සියලු දෙනා නිරෝධායනය කරලා මේ කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයක් කරා ප්‍රතිකාර සඳහා පිටත් කරලා යවලා තියෙනවා. මේ කාන්තාවගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම නිසා දින 3කට පස්සේ තමයි මෙයා අපි PCR පරීක්ෂණයෙන් තහවුරු වෙලා වාර්තා ලැබුණු පසු අපි යොමු කරලා තියෙන ප්‍රතිකාරක මධ්‍යස්ථානය කරා. ඒ නිසා දින 7ක් පමණයි ප්‍රතිකාරක මධ්‍යස්ථානය ගත කරලා තියෙන්නේ. 7 වෙනි දිනේ පසුගිය 15 වෙනිදා නිවස කරා පැමිණලා තියෙනවා. මේ නිවසට පැමිණුණු දිනට පසු දින 16 වෙනි දින මේ කාන්තාව යම් ශ්වසන අපහසුතාවකින් පෙළෙනවා කියලා දුරකථන ඇමතුමක් ලබා දීලා තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රිදීමාලියද්ද ඒ වගේම මේ කාන්තාව විසින් 19:90 ගිලන් රථයක් ඇඳවලා තියෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට 8:44ට ලබා දුන් දුරකථන ඇමතුමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රාත්‍රී ආහාර ගනිමින් සිටපු නිසා ඔහු ඇමතුම බාරගෙන නැහැ. නමුත් 9:35ට පැමිණි 19:90 දුරකථන ඇමතුමට ඔහු පිළිතුරු සපයලා ඔහුට දැනුම් දීලා තියෙනවා 19:90 මේ කාන්තාව රෝහල් ගත කිරීම සඳහා රෝහලකට කතා කරලා අවශ්‍ය පහසුකම් සලසන්න කියලා. ඒ අවස්ථාවේදී මහජන මහජන දුන්නහම බදුල්ල මහරෝහලෙන් දැනුවත් කරලා තියෙනවා අදාළ සෞඛ්‍යන්දාරියා හෝ ප්‍රජාවෛද්‍ය විශේෂඥයා මේ සම්බන්ධව දුරකථන ඇමතුම ලබා ගත යුතුයි කියලා. ඒ අනුව පැය භාගකට ආසන්න කාලයක් උත්සාහ කරලා ප්‍රජාවෛද්‍ය විශේෂඥයා සම්බන්ධ කරගෙන තියෙනවා මේ දුරකථන ඇමතුම සඳහා ඔහු විසින් රෝහලට ඇමතුමක් ලබා දීලා තමයි මේ රෝගියා රැගෙන යාමට අවශ්‍ය කටයුතු සලසලා තියෙන්නේ. ඒ අතරතුර 19:90 ජංගම ගිලන් රථයෙන් අපිට දැනුම් දීලා තියෙනවා මේ රෝගියා අසාධ්‍ය නිසා මහියංගනේ රෝහලට ගෙනියනවා කියලා. මහියංගනේ රෝහලේ පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වෙලා තමයි මේ රෝගියාව බදුල්ල රෝහල්ට රැගෙන ගිහිල්ලා තියෙන ඉන්න අනතුරුව ඒ සිද්ධ වෙච්ච යම් කිසි කාරණා කීපයක් නිසා මේ රෝගියා මිය ගිහිල්ලා තියෙනවා. කෙසේ වෙතත් මේකෙදි පැහැදිලි වන්නේ මහජන සෞඛ්‍ය පරිශ්‍රයට චෝදනා එල්ල වෙන්නේ මේ රෝගියා රෝහල් ගත කිරීම සඳහා ප්‍රමාද වුණාය කියන එක. සෞඛ්‍ය සේවාවේ විශාල තනතුරු සංඛ්‍යාවක් තියෙනවා. මේ තනතුරු අතරින් මෙවැනි රෝගියෙක් රෝහල් ගත කරවීම ඉතාම අපහසු ක්‍රියාවලියක්, සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා මේ සිදුවීම ඉතාම කනගාටුදායක සිදුවීමක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් වගකීම් පැහැරීමක් තියෙනවා කියලා පේන්න තියෙනවා. මේ ජීවිත අහිමිවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවාද කියලා ඍජු විමර්ශනයක් කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ඉල්ලනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 514 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අතුරින් පුද්ගලින් 13 දෙනෙකු විදේශගතව සිට මෙරට පැමිණි පුද්ගලින් වන අතර අනෙක් පුද්ගලින් 501 දෙනා දේශීය වහඳුනාගත් ආසාදිතින් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 105ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 68ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 68ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් 260 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 74,876ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 78,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ජනමාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන රාජකාරීමය කටයුතු වල ස්වභාවය අනුව විවිධ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ඔවුන්ට සහභාගී වීමට හේතු වන බැවින් කොවිඩ් වෛරස් අවදානම ඇතිවන කණ්ඩායමක් වන මාධ්‍යවේදීන් හට ප්‍රමුඛතාවය ලබා දෙමින් කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ඉතා කඩිනමින් ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පි විජේවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. රටේ විවිධ ස්ථානවල ගමන් කරන මෙන්ම විවිධ නිලධාරීන් සාමාන්‍ය ජනතාව සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන පිරිසක් වන මාධ්‍යවේදීන් මෙම අවදානම් තත්ත්වයේ ඉදිරිපෙළ කණ්ඩායමක් වන බවද ලේකම්වරයා
සංස්ථාව විසින් යොමු කර ඇති ලිපිෙහි දැක්වෙනවා. විවිධ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සම්මන්ත්‍රණ ආවරණය කරනු ලබන මාධ්‍යවේදීන් ජනතාවට තොරතුරු ලබා දීමේදී සිය අවධානමද නොතකා කටයුතු කරන බවත් ඒ හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයන්හි කාර්ය මණ්ඩල මෙන්ම මාධ්‍යවේදීන් හට මෙහි ප්‍රමුඛතාවය ලබා දෙමින් එන්නද ලබා දෙන ලෙසයි ලේකම්වරයා ඉල්ලා සිටින්නේ. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති අතර මීට පෙර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා COVID-19 වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකායෙන්ද මෙම එන්නත ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. මීට අමතරව මාධ්‍ය සංවිධාන හා මාධ්‍ය ආයතන රැසක් පවතින තත්ත්වය මත මාධ්‍යවේදීන්ට COVID ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දෙන ලෙස විවිධ ඉල්ලීම් කර තිබුණා. මේ අතර මේ වන විට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. අපි දන්නවා එන්නතක් ශරීරගත කරාට පස්සේ සති ගණනාවකට පසුව තමා අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ගොඩ නැගින්නේ. එසේ ප්‍රතිශක්තිය ගොඩ නැගුණු පසුව තමා අපි බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව ලැබෙන්නේ. මේ ලැබෙන ආරක්ෂාව එහෙම නැත්නම් ප්‍රතිශක්ති ප්‍රමාණය කොච්චරද කියන එක තීරණය කරනකොට පළමු මාත්‍රාවෙන් යම් ප්‍රමාණයක ප්‍රතිශක්තියක් ලැබුණත් අපිට නිසි පරිදි බලාපොරොත්තු සහිත ප්‍රතිශක්තිකරණය අපිට ලැබෙන්නේ දෙවැනි මාත්‍රාවත් දුන්නට පස්සේ. මේ එන්නතෙන් ලැබෙන්නේ ආරක්ෂාවක් පමණයි ප්‍රධාන වශයෙන්. ඊට අමතරව අනිකුත් බෝවීමේ හැකියාව පිළිබඳව අපිට තාම නිශ්චිත සාක්ෂි නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳව හිතට ගැන අපේ ආරක්ෂාවට අපි කළ යුතු ඒ සෞඛ්‍ය පුරුදු නොකඩවාම කරගෙන යෑම වැදගත් වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.